මන්තාජකවාලෙසු අතරාගචන්තුද වෙතා සදගම්මං මුනිරජස සුනන්තු සංගෙ මොක්ක දන් දම්ම සවන කාල අයං බදන්තා දම්ම සවන කාලු අයං බදන්ත සත්දම්මස සවනකාලු අයං බදන්ත නමොතස භගෙවෙතු වැරඇතු සම්මා සංබුද්ධස්ස නමෝතස්ස බගෙවෙතු අරහතු සම්මා සංබුද්ධස නমතස বাගේතු අ আত ස සං බුද්දස්ස අපම්පසසාදාාකාම උත්තා මයා බහුදුක්කා බහුපයසා ආදනවෝ එත්ත भीයුති. ඒ භාගිවත්තු දස බලධාරේ ශාන්තිනායක බුදුවමාමෑණියන් වහන්සට අපි හැම දෙනාගෙම නමස්කාරය වේවා. සාධූ සාධසාධෝ භාගගිවතුන් වහන්සේගේි සිරිමුව මඩලෙන් ලෝකසත්වයාාවට දයානුකම්පාාවෙන් යුක්තව වදාල එවුතුම් ශ්‍රීෂ සද්ධර්මයට අපි හැම දෙනාගෙම නමස්කාරය වේවා සාධූ සාධූ සාදුු භාග්‍යිවතුන් වහන්සේගේ සිරිමුව මඩලෙෙන් වදාළ ඒ උතුම් ධර්මිින් සැනසීමට පත් උත්තම උත්තමාාවියන් වහන්සේලාට අපි හැම දෙනාගෙම නමස්කාරය වේවා සාධූ සාධු සාධු ප්‍රඥා නාලිකාව සඳහානු ශාසනා පවත්වන අතිගෞරවනය නායක හාමුදුරුවන් වහන්සේලා පණඩිත හාමු දුරුවන් වහන්සේලා ඇතුළු මෙරට වාසී ලෝවාසේ පිනදි මහා සංගරත්නය අවසරයි. මනුස්්‍ය ජීවිතේ මනුස්සේකුට සතුටු වෙන්න පුළුවන් වැඩවෙන්න ඕනු අපිට අවසානි හුස්මටික යන වෙලාවට කම්පාවක් හිතෑ තුළ තිබුණොත් ඒ කම්පාවත් එ අපට කවදාකවත් නිගමනයකට එන්න බෑ සංසාර දුකින් එතර වෙච්චි කෙනෙක්කේලා තමන්ගේ හරද සාක්ෂය තමන් කායදවාරය වචනය මනස මේ කියන තුන්දොර හැසිරවීම අවසානදිී ඔබට මොබේ ජීවිතයේ පසුතැවීමක් ඇතිකරවන හැසිරිවීමක් බවට පත්ව නොත්. ඔබට දර්ශනය වන අක්නි ජාලාවලින් ඒ ඇනි ගිනි දැල් ඔබට පේන අසුචිවලවල් ඔබට පේන නිර්වස්ත්‍ර මිනිස්සු කවදාහකවත් ඔබට ඒ තැන්හැර වෙන තැනක සිට පිහිටුවන් උපකාරයක් වෙනන. බුදු හාමුදුරු වදාලා සබ්බ මේකේ උපජ්ජන්තී නිරයංපාප කම්මිනෝ අපේ ජීවිතය අපි අකුසලයට නැබුරුව කටයුතු කලොතුන් ඒ ශ්‍රාවකයාට පෙන්වත්න අවසානෙදි මරණ මං්චකයට ගිහාම ගිනි දැල්පේෙන්ට පටන්ගන්නවා බුදුමුවන් බුදු හාමුදුරුවේ වදාලා පහසුකං ඇති ඇඳක නිදං හිටියත් මොන විදිහට කාම්මරය සීටල කරගෙන හිටියත් මොන පහසුකං ඇති පුද්ජලිකු හෝ රජයේ රෝහලක ඔබ නතරවෙල ඇඩමීට් වෙල බේෙත් ගත්තත් ලෝක ඉන්න දක්ෂතම වෛද්‍යවරයා ඔබලඟ ලඟින් හිටියත් ඔබ ජීවිතය රැස්කරගත්ත ධනේ ඔබ වටාවට පේන්න තිබුණත් ඔබාදරීෙන් පෝෂණය කළ රැකගත්ත දරුවන් ඔබ ඉදිරිපස හිටගැන හිටියත්. ඔබ විසින් රැස්කර ගත් අක්කුසලය මාවිසින් රැස්කරගත් අක්කුසලය ඔබටත් මටත් දිපාක දෙනවා එක කාටවත් පින්වත් නිවත් කරන්න බෑ. වැතුහල ඇති මරණ මංචකයට ගිහාම අපි ත්‍රවාල්වල සෙට් පිරිත් කියන්න ගිහිල්ල පිරිත්නූලක් ගැට ගහල එන්න දායක පින්වත් පිරිසගේ ම මස නී පවෙලට පත් ච්චි දව වෙනුවෙන් වැඩම කරද්දි. ස්වාමින් වහස දැක්කත් පින්වී යටට ගිරියෙන් කෑ ගහල එළවගන්න අයින්නවා. අම හාමුදුරුව ආවේ තාත්ේ හාමුදුරුව ආේ පිරිට්ටිකක් කියලා යන්න කෙල හිස පරිමදිනකොට උබ විශ්වාස කරන්න පින්වත්නී පිරිත් වතුර බෝතලේට අතෙන් ගහල විසි කරන ලෙඩ්ඩුඉන්නවා පිරිත් නූල ඇතේ බැන්දට පස්සේ නූල කඩල විසිකරන කන්නින්ද නොයන මිනිස්වන්නවා හොඳට පහස්සුකන් ඇතිව සුවඳට තිබුල තියෙන ඇඳේ කාම්බර ඉන්නකොට අසු්චි ගඳයයි අසුචහි කළ කෑ ගහන මිනිස්වන්නවා තමන් ජීවත් එච්චිවවි දිහිතිබුණු විපාක. ඒක කාටවත් අපි එතනින් නිදහස් කරවන්න බෑ අපිම නිදහස් වෙන් නඕන. ජීවත්තන ටික කාලේ තුළ රාග්‍යදේශමූහ ඊරිසියා මාත්සර්යප කුහකත්වේ පලිගැනීම වස්තු ලෝබය වගේ අක්කුසල් ල එක්කම යම්මූ කෙනෙක් ජීවත් වනොත් අසුච්චි වලකමයි පින්වත්නේ බැස්සකිලි වලකමයි උපදීද වෙන්නේ මල්ල පහ පිට වෙලා පණුවෝදාන ගොඩකමයි උපදින්න වෙන්නේ ලාවා වගේ වැැක්කෙරෙන මහත් තිවුණු ගිනි අගුරු වලකයුපට ජීවත්වවෙන්න වෙන්නේ කටුම්ඹුල් ගහේ නංගන ගොටප නගින්න බෑකයද්දී හෙල්ලා අරගැන පින්වත්නේ ඇඟට අනින කොට නැක්ගෙනවා උල් ලැනිලල් ලේ වැක්කිරිට ලේ විදලා හැට උුල ඇනුනහම ඇහැක් ලවල යනවා ඇස් දෙකෙන් කන්දකෙන් කටෙන් අදෝ මාර්ගයෙන් අත්තුොලින් ලේප් පුරොල විසික්ක වෙනවා තමා විසින් කර ගත්තදේ තමාට විපාකවිෙන ඉන්න වෙනවා ඔබ සත්පුර්ෂව ජීවත්තුනොත් ගුණවන්තව ජීවත් වුණොත් ධර්මානකූ ලෝබේ ජීවිතය ගෙවූත් සුගතිය තුළොපට ජීවත්වවෙන්න පුළවා අද ඒම අරමුණු කොටගෙන මේ සංසාර දුකින් එතරවී අරමුණු කොටගෙන ඔබ විසින් අහන ධර්මයමුළලු ලෝකේටම ප්‍රඥා නාලිකාවතුලින් විකාශනය කරවීම සඳහා සුනෙත්‍රා දේවී පාර කොහුවල ලිපිනේ පදිංචි බිමාලි අර්සකුලරත්න මහත්මිය විසින් මේ පෑටනේ මිතසත් ධර්මාණු ශාසන වෙහි දායයිකත්වය දරක් කටයුතු කරනවා. මෙ මහා පිංක මෙහි ප්‍රැස්සන කුසල්ලනු මෝදංන් කරන්නට අරමුණු කොට තිබෙන්නේ මීට වසරකට පෙරදායිකත්වය දැරු අයාතරින් සමුගත් දේසි ප්‍රනාාන්දුූ පුංචි අම්මාටත් සරකීපപේකට පෙර ಭාവ പ್ാප්്തോ പියාන ැතුළු සೀ ම ഞා න්ටත් මේ උතුම් ධර්මදානයෙන් ජනනිත වන්න පුරණකු സಲന ോදන්വ භಭගාමේසසර කැරවර තුം නිර්වාණ යම ශಾක්ෂාවවායන් සපුරෂ ്രാതනාව. സජവ සිට ෑනි න්ට නිിදුක් නීරෝගේ ವയලබීම පිනිසාශරවාද කරන්න සೀ ന കల್ාන ිತ್්‍ර සംපത് അඩ ලැබීම පිനസස തතුു දර්മ දාන ල්. හත් උපකාරවේවා යන සත්පුරුෂ ප්‍රාර්ථනාවෙන් තමයි මෙතුමීමේ පින්කම සිද්ධ කරන්න දේශකයණන් වහන්සේට ආරාධනා කරනවා සූත්‍ර දේශනාවක් ඇසුරින් ධර්ම දේශනාව සිදු කරන මෙෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමින් පින්වත්නේ දෙදාස් විසිදකේ දහවනි මාසේ නවවෙනිදා ප්‍රඥා නාලිකාවේ දේශනාවක්ම පැවැත්තුවා මේ කාමයන්ගේ තිබුණු ආදීනවයන් පිළිබඳව කළ දේශනාවක් එතුකොට එදා මට ඒ දේශනාව අලගත්දූපම සූත්‍රයේ දීබුදු හාමුදුරුවෝ කාමයන්ගේ ඇති ආදීනව දකින්න කියල වදාල උපමාදහය පිළිබඳව දේශනා කරන්න කාලි ඉතුරුණේන. එනිසා මං අද කල්පනා කරන ඔබට සූත්‍ර දේශනාවක් ඇසුරෙන් පවත්වන්නට කරන කියන ආරාධනාව නිසා, අලගත්්දූපම සූත්‍රයේදි බුදුහාමුදුරුවු විග්‍රහ කළ ධර්මපරියාය උබට දේශනා කරන්න. එදා පෙන්වත්ම මම සඳහන් කළා කාමයන්වෙලට බැඳීම අනිච්ච කියන අවබෝධයට පත්නොවී කැමෙතිසේ පැවැත්මේ යන මෝහයට ගුදුරුවීමෙන් සත්වයා සසරට බැඳෙන අයුරු එදා දේශනා විදි මම සොඳහන් කළ පින්වත්ති බුදු හාමුදුරුව එදා අලගත්්ධූපමම සූත්‍රයෙන් භික්ෂණී උපාසක උපාසිකා කියන සිව්ුවනක් පිරිසට මේ සංසාර විමුක්තිය උදාකර ගැනීම මග විවර කරල දුන්න සත්වයා සංසාරට ඇදබැඳ තබන දුක්දම්න සුපායාසය නැතිකරවන සත්වයා නිරයතුළ අතර මංකරවන අයුරු බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙන් පැහැදිලි කොට තිබෙනවා එදා මම දේශනා කලා කාමය කියන්නේ වස්තුකාම කෙලිස්කාම මොනොවද මේ වස්තුකාම කියන එකත් මොනවද මේ කෙලිස් කාම කියන එකත් ඒ කාමයන් වලට බැනීම තුළින් මෙලවවෙන හානියක් පරලොවක ජීවිතය වෙන හානිියත් දේශනාවිදි පින්වත්නිි දේශනා කලා මෙලවදීම තමන්ගේ ධනය කීර්තිය ප්‍රසංසාාව ගෞරවේ මෙස් සල්ලම නැතිවෙන වස්තුකාමේයට අහුනාට පස්සේ. ඔබ කල්පනා කරල බලන්න බේබදුකමට අහුුවෙන්න්නෙත් වස්තුකාමය නිසාකි කොච්චරනම් කීර්තයවුන්ගේ නැති වෙනවාද. වස විසවෙලදාම් කරන්නේ වහයොදලා ආහාර විකුණන්නේ වස්තුුවට තියන කැමැත්ත නිසා කොයි තරංගකු සැලයක් වෙනවාද මොකක් නිසාදම කෙලිස්සුලට තියන කැමැත්ත නිසා කලිස් වලටකා ගම්මූ කෙනෙක් කැමැති වෙනවඳ ඔොහු කරන්න බවය තනාගන්න එකයි ඒ බවය තුළ ඔහුට ජාතිදුක ජරාදුක ව්‍යාධදුක මරණදුක අපිය සම්පයෝග දෙක පිය විප්පයෝගදුක තියෙනු අන්නේ දුකින් නිදහස් වඩනම් කාමේ ආදීනව දකින්න ඕන කාමේ ආදීනව දැකල තමයි නිස්සරණයට පත් වෙෙන්න්න පුළුවන්කමතිය. සතිඥානයක් ලස දැනගන්න පුළුවන් ධර්මස්ශ්‍රවනය කිරීම. කොරත්්‍යඥාන වශයෙන් අවබෝධ කරගන්න පුළුවන් ඒ කිරීමේ එහෙනම් ඔ ඇත්තු අදමාමේ දේශනා කරන අනළගත්්ද ූපම සූත්‍රයේ තියන කාරණ හොඳට මෙිනහි කරගෙන කාමය තුළින් ඇති වෙන ආශ්වාදය ආදීනව බහුලයි යන හැඟීම තුළින් ජීවිතයේ කාමයන්ගින් ගලප ගන්න වීරය වඩන්න හොන් ආදීනවතියනවා දෝෂයන් තියනු අට්ටිකංකලූපමා කාමා උත්තා භගවතා පෙන්වත්න අට්ටි කියල කියන්නේ ඇට කෑල්ලකට අට්ටිකංකලූපමා කාම උත්තා භගවතා ඇට සැකිල්ල ගේ කාම කාමේ බුදු හාමුදුර යට සැකිල්ලකටඋපමා කරලා තියෙන අලගත්දූපම සූත්‍රයි. එතකටඋ කල්පනා කරලා බලන්න ඌනෝ ලෝකෝ වතිත්තෝ තන් හාදාසෝ ලෝක ජීවත් වන සත්වයාට කොච්චරවත් පෙන්වත්න්නේ කාමවස්තුූන් ලැබුණත් ේ ඉදුරන් පිනවල සෑහීමකට පත් කරගන්න පුළුවන් කෙනෙක් නෙමේ. අපතෘප්තිමත් වෙලා තෘප්තිමත් භාවයෙන්ගීත් ඇත්ලා තන්නාවට දා සේක් වෙලා හු කටයුතු කරනවා. අපි කියන අපිට අතට පයට සේවකු ඉන්නවා වැඩකාරකමට කට්ටීන්නවා අපි හරීම පොහොසත් යම් වූ කෙනෙක් බෙන්වත්ති කාමයට ඇලිලා කාම සිිවිලි මත ජීවිතයේ හසුරුවනවනඟයාට එයා දාසෙක් වෙලා ඉවා කාටද තන්නාවට අතන දාසයට පඩිගෙවනෝ එතන දාසයට කන්න බොරණ ටික දෙනවා බේතේ ටික දෙනවා න්නාව නැමැති දසයට මකොද කරන්නේ. තන්නාව නැමති දදාසයනි සසුකන්සුපති සුකම්පටි බුද්ධ තින පාපකන්සුපිනම් පසති තන්නාව නැමැති දාසේ අම්භ විවෙච්චිකමන් හරියට නිදා ගන්න බෑ නින්ද එන්නේෙ නෑ. බුදු හාමුදුරු පින්වත්ති හුම්බහක් උපමාවටරං කළ දේශනා තියනවා එකකදි බුුණහසසි දේශනා කරනවා දවලට ගිනිි ගන්නව රෑට දුම්දානවා ස්වාමීණි මොකක් දුබ වහන්සමේ කිව්ව දවල්ට ගිනි ගන්න රෑට දුම්දාන පින්වත්න කාමේ කල්පනා කරලා බලන් තන්නාව ගමන් පින්වත්ි නින්දේ නනෑ කන්න බෑ තර තන්හාාව එනිසා බුදුහාමුදුරු දේශනා කරනවා ඇටසකිල්ලක් වගේ තමයි මේ කාමය කියන්න මොක දැට සැකිල්ලක් වගේ බඩගින්න තියෙන සත්වයකුට මස්න තියට කැල්ලක් දුන්නා මෙයා මොකද කරන්නේ මස්න තියට කෑල්ල හපනවා බඩ ගින්න නිසා එයාගම විදුරු මහායා තුවාල කරගන්නවා යාගම විදුරම හ අතුවාල කරගෙන ඒ එන ලේරසයා භුක්තිවිනිනවා එතකට අහිතනවා දැන් මේ මස්කෑලෙන රහ තමයි මේ පෙන්වත්න ඔයහගේ තමයි ඇහැනමට ඉන්ද්‍රීය රූපවලින් කොච්චරපිනෙවත් එක රසක් නෑහැ කණින් ශබ්දහනෝ කැමති සබ්දය යහන්නේ ඔබට කැමති සබ්දය වා ගැන්න බැරවුණොත් ඔබ කාටහරි කෙනෙකුට කියනවා මෙහාවල් ගායකයාගේ අහවල් කැසැට් පටියේ අහවල් සින්දුව මට දෙන්ඩ තෝරලා ඔබේ සින්දු අහනෝ එතනි සැහීමකට පත්වෙන්නේෙ නෑ තවත් සින්දුව ආහා යනු නාසේෙන් ගදසුවන විදින මේ සුවද හරිම හොඳයි ප්‍රේමනාපයි ඒ සුවන්ද දෙක වෙලාවක දෙයි ගඳ වෙනවා ඇට කෑල්ලක් වගේ පෙන් වත්න විදුර මහතුවාල කරගන්නවා බල්ලා ඒ වගේ ඔබ රූප හොයන්න ශබ්ද හොයන්න රස හොයන්න ඉෂ්පර්ශෝයන්න මනසිම්පොට්ටබ් හොයන්න කයි තරන්නම් පින්වත්නි විහෙස වෙනවද කෙහිතල බල. දිවාරෑ දෙකයි ඔබවිහෙසේනමිනිි මේක සඳහන. මස් නැති යට කෑල්ලක් සඳහා. ඌනෝොලෝ කොවතිීතෝ තන්නා දාසෝ තන්නාවට දාස වෙච්චු කෙනා කොච්චර පින්වත්දි ලෝකයෙන් වස්තුව ලැබුණත් ඇ සැහීමකට පත්වෙන්නේ නෑ. ඇයි. යට තන්හබ නැමැති දසය කකින්නවා තන් අ නමැති දසයට කොච්චර දුන්න අදාසය සැහීමකට පත්වේනෙ නෑ වගේ කාමය කියල කියන්න පින්වත්න මස් නැති ඇට කෑල්ලක් වගේ මස්නැතියටට කෑල්ලෙති වැඩත්තිනුන් මස් නැතිට ඇට කැෑල්ලෙති වැඩක් වැඩක් නේ වගේ තමයි බුදුරාණ හසදේශනා කරන අපින් වත්න්නේ වස්තුවකට ඇති වෙන කැමැත්තත් වස්තුකාමයක් හරියට මස් නැතියට කෑල්ලක් වගේ හරයක් නෑ ස්ථීරත්වයක් නෑ පැවත්මක් නෑ විඩාවක් වේදනාවක් විතරයි හරියට බඩිගෙන තියෙන බල්ල මස් ැට කෑල්ල කනකොට මස් නැති නිසායටට කැට්ට හපන කොට ඒගේ විදුර මාහත්තුවාල වෙල යාටම ලේරසේන කොටය රැවට නවා ඒ වගේ අපි රූප දැක්කාහම ශබ් දැව්වාම රස විදාම ඉෂ්පර්ෂවිදහම අපි ඉතනවා ඒ රස ඒ රූපයේ ශබ්ද ස්තීරයිස්්ක යාත්මයි කියලා ඒක තුල විඩාවක් ඒක තුළ වෙහිසක් ඒක තුළ තියනෙන අපින් වත්න අපමන වූ කැප කිරීමක් නැති හරියට කොයි වගේද මස් නැති ඇට කැල්ලක් වගේ බඩපිරෙන්නේ නෑ කොච්චර කෑව කොච්චර ලැබන සෑහීමකට පත්වේන නෑ මංස පේසූපම කාමා උත්තා බගවතා මංස පේසූපමා පින්වත්නේ තමාළග මොන විදිහට තියාගන්න හැදුවත් අත්පත් කරගන්න හැදුවත් කොච්චරේ සඳහවෙසුත් කාම වස්තුූන් කියන්නේ කාට වුනත් පෙන්වති පුදු දෙයක් මගේ කරගන්න මට කරගන්න ආත්මයි කරගන්න දිවාරෑ දෙකේ වහසෙනවා හරිටම මේ වගේමරි චිමල කදක් යමුණආචරවති සරබූ මහි කියන ගංගාාවල දාලා පෙන්වත්න ගොඩ බිමටහ එනවා ඉන්දියාවේ මිනිස්සු මැරුණහම එමිනිස්සු මේ ගංගාවල් වුලට විසි කරල දානු නිසි කරල දැම්මහ මේ මලකුණු ගොඩට ඇදගෙනනවා නිකන්නේ වේරල්ලට ගොඩට ඒ මලකද හේත්තු වෙනවා එතකොටම කොත කරන්නේ සත්ව ලෝක ඉන්න පින්වත්නි බලගතුම සත්්‍යයඇතම ඉස්සර්ලමේ මලකුණු ආහාරයට ගන්නේ. ප්‍රබල කෙනෙක් තමයි හරියට මලකුණ නං ගොඩක් විට සිංහයන් අොනු බව කරන්නේ නෑ නමුත් කොටියන් අනුභව කරනවා තලගොයි මේ කබර ගොයි වගේ සත්තු අනුභව කරනවා එතකොට මලකුණ කැලෑවෙ ඉන්න බලවත්ම සතෙක් තමයි ආහාරට ගන්න පටන් ගන්න දැම්බලන්න මේ මංස පේසූපමා කාමා උත්තා බගවතා කාමයෝ කියල කියන්නේ පොදු විච්චි දෙයක් හරියට කැලෑවේ ඉන්න ප්‍රබලයෙක් අර මලකුුණ ආහාරයට අරගන්න ඊළඟට ආහාරයට ගන්නේ දෙවිනියට ඉ බලවත් කෙනා. ඊළඟට තමයි කුඩාකුඩා සත්තුවන්ට බලය ප්‍රසාරණය වෙනකොට බල්ලු ඇවිදි අදයි යනු නරියන්න ඇවැදිින් යදැයි යනු කපුටන් උකුස්සන් වගේ සත්තුව ඇවිදිෙන් අරන් යනු කබර ගොයි වගේ සත්තුව ඇවිදිෙන් කාල යනු අවසාට තමයි පින්වති කූම් බියන්ට වගේ කුඩා සත්තුවන්ට ඒ කයිතිවෙන්ද අන්නේ වගේ කියනවා අපි බුක්තිවිඳන්න හදාගන්න මේ කාම වස්තුූන් තමම් මරල හරි බලහත්කාරයෙන් හරි අනීතික වහරි ධනේ තියෙනය බලේ තියය නිලේ තියෙනය තාන්න මාන්න තියෙනය අල්ලගන්න කුඩාකාලේ අම්ම තාත්ත තමයි ගෙදර බලවත්ම දෙන්න යි දෙන්නගේ වචනටුටින් යන්න කවුරුත්නෑ ඒ නිසා අම තාත්තා ඉන්න කියපු තැන දරුවු ඉන්නවා දරුටිකක් ලොකු මහත් වනාම උස්මහත් වනහම මොකද කරන්න දරුව දෙම පියන්ට උගන්නනවා උගන්නලා තමන්ට කාය බලය තියෙනවනන් දෙමව පියංගදේ ගන්නවා හොරෙන් හරි ගන්නවා අන්නේ උදුරගන්නේ එක තමයි මෙතන කියන්නේ මංස පේසූපමාකාමඋත්තා බගවතා ඔබ ජීවත්තන තැනත් ඒ විදිහෙමයි මේක තමයි කාමේ තියෙන දීනව මේකම තමයි රජ රටක් රජෙ ක්‍රමේ රජය කොබට කරන්නේත් මෙතෙින් වතර ලයි්ක් යනො මෙතැනින් පාරක්්‍යයන මෙතරින් රජි ගොඩ ැගිල්ලක්ඇදනවා ඔබලට අපපියම් මුද ලක් දෙන්නම් බල මෙතරින්ි වත්වෙන් ඕන ඔවන්ටයන සියලුම් බලය යොදල ඔබේද දෙයක්ත්පත් කරගන්න කැමැත්ෙ හිටා කියලා ඔබට වත්පත් කරගන්න පුළුවන්කමක් නෑ එක් ඔබ කැමැත් දෙෙන් හරි එකමැත් දෙෙං හරි උබේ ඥාති මිත්‍රාදීන්නේවා අල්ලගන්නෝ උරුමේ කියලා පවරගන්න එහෙම කියල යාලටේ ගුරුමුණාද එයාට ටරුම වෙන්නෙත්නෑ ත් පින්වත්ති ටික කාලයක් මේක බුක්ති මිඳනවා බුක්ති විඳලා එයාල මකද කරන්නේ කෑලි කෑලි කරලා කොටස් කරලා ඒඩ කඩම්විි කොනල දානවා පෙන්වත්නී ඒම කලාට පස්ස මකද වෙන්නේ එක්කෝ ගින්නකට හරි එක්කෝ විධ පද්‍රබවලට හරි පත්වෙලා ඒක විනාශ වෙලයනු ගිෙන් හරි ජලීෙන් හරි ඉළඟෙට අලිකොටිංගෙන් වගේ සත්තුුන්ගෙන් හරි හොරුන්ගෙන් හරි බලවත් තමන්ගේෙම නෑදෑ පිරිසගෙන් හරි ඒ වස්තුව විනාශ වෙල යනෝ හරියට ගඟකට වැටනු මලකුණක් ගඟ කෙලවරට ගෙන විදින් දැම්මට පස්සේ කාය බැල ඇති සත්තු එමි එක්කුණ කාණ්ඩ කාණ්ඩ කරලා ආහාරට ගන්නේ ශරීර බලය පවති නාකාරයට අනේ විදිහට මේ අප රැස්කරන කාමය කැමැත්තිෙන් හෝ අකමැත්තෙන් යම් යම් පිරිස්සඒවත් තමතමන්ගගේ බලට අනමු පවරගන්නවා. එක්කෝ ගහ බැනගෙන හරි බය කරලා හරි ඒ වස්තුව පැහැර ගන්නවා. මුදල් අරයි යනකොට වාහනයට වෙඩිතියලා ගෙන යනායට වෙඩිතියලා ගන්නවා. රත්තරං කරේදාගෙන ඉන්නකොට හුරු වෙදදිින් කඩාගෙන අරයි යනවා. තමන් කැමැති කාමවස්තූන් පෙන්වත්නී මේ බියකරු සසර ගමනේ ඒ කාමවස්තූන් පැහැරගෙන යන පිරිසින්වා. ඒ කාමවස්තුූන් නිසාම බලන්න අට්ි මය මංස පේසූපමා කාම කයේ කාමවස්තූන් වලට ඇති ඇලීම නිසාම, බෞතික වස්තු නිසා මිනිස්සු ඇන කොටාගන්න ආයුදහදාගෙන කපා කොටාගන්න බෙඩිතියාගන්නවා මෙආදී කටයුතු කරනවා ඇන කොටාගන්නු ඇන කොටහාගෙන මේක විසඳගන්න බැරිවුුණොත් බලන්න මංසපේ සූපමාකාමඋත්තා භගවතා මිනිස්සු ගිනිි තියෙනවා මට දෙන්නෙත් නැත්තම් මං බට දෙන්නෙත් නෑ කෙ ගිනි තියෙන බලද කාමේ තියනා දීනව කැමැත්තිෙන් බැඳීමෙන් එකුතු කරගත්ත දේතියනා දීනව පෙන්වත්න අත්පා කපල දානෝ ඒ ධනේ දුන්නඇත්තන් අත්පා කපනවා නඩු පවරනවා බුරුවට නඩු දානෝ මේක මට දෙන්නැත්තම් මංගමට දානු නඩු නඩුදානු පෙන්වත්න කොටසක්කයි ඉන්න මේ තමන් බැඳිච්චි කාමවස්තූ නතහැරගන්න බැරිව මනසිං විඩාවට පත්තිච්චි අය මනසිං විඩාවට පත්වෙන ඒසකට පත්වෙන ඒ කාමවස්තුූන් වලට සිත බැඳුනට පස සිත පිරිසුදු කරගන්න හරි යමාරුයි සිත ගිලන් වෙනෝ සිත ලෙඩ වෙනෝ මංස පේසූපමා කාමා උත්තා භගවතා පෙනුතුනේ බලන්ඩ කාමය කොච්චර වුවදුරු සහිත අයිද ගේ හිත අපිරිසිුදු කරගැන කළුරිය කරන්න වුනොත් අනේ මගේ වස්තුව ගිනි ගත්තා මගේ වස්තුව හොරෙෙන් ගත්තා මගේ දේපල හොරෙන් ගත්තා මගේ දේවල් ලෝන් වසග කරගත්තා මේ විදියට පින්වත්ති සිත අපිරිසිදු කරගෙන තවත් පිරිසක් කරෙ රාග දේශයෙන් මෝහයෙන් බැදිලා කළුරිය කොළොත්කොර දෙයන්නේ මෙත චුතවූ වහාම පෙන්වත්නේ උපදින්න ගිහින් නිරේ කල්පනා කරඩුව ඇත්තූ මේක නේද බුදු හාමුදුරුව මේ සසර භයානක බවපිට පැහැදිලි කළේ සසර බියකරු බව මෙතනින් අත්මිඩිය යුතු බව දැන් බලන්න නිවස කියන කාමේ ආශ්වාදයක් තිබුණා නිවස කියන දේ ඇතුලේ ආදීනවය අත්තිබුණා ඒ නිවස පිළිබඳව මග සිතේ විසාාල බැඳීමක් තිබුණොන් ආදීනව ඒ නිවස නිසා නඩුහබ වැටු ආදීනව හොදට පින්වත් නබ කල්පනා කරන්න බුදු කෙනෙක් විතරයි මේ ලෝකේට මෙහෙම මේ ෝදේශනා කරන්න නැත්තම් අපි මේ කාමවස්තුන් වලට අහුුවෙනවා පේතවත්තු වේ තියනව පිවත්න විශාල වර්ණනාවන් මන් දවසකත් ප්‍රඥයකි මතක් කළ පන්සලකට පෙරේතකමින්හිට පොහා මුදුරු කෙනෙක්කේ පන්සලම වෙස කිළි වල පදිල සැරුත් මහරහතන් වහන්සේට තමන්ගේ දුක කිව්වා කල්පනා කරන්න අපටත් පෙන්වත්ති ඕකම වෙන්න පොළවා. බදු හම්දුරුව තිරෝකුඩ්ඩ කියන සූත්‍ර දි දේශනා කරනවනේ. දවාර භාරතිට්ටේසු දොර මුළුවල හැංගිල නිරුවස්ත්‍රවීද ගැන. තමන් ආදරය කර ත හදා ගත්ත වස්තුවට පුද්දුම විදිහට ඇලිච්චායිඉන්න. සසර දුකරගත්තේ දුකතිය කරගත්තේ කවුද අම තාත්තන වේ වැඩිහිටියයෙක්න මේ තමන් විසිම්මයි ඒ නිසා පින්වත්නමල්ලෝකේ තියන කාමවස්තූන් කියන්නේ සාධහරණයි සාධාරණයි කියන්නේ මේ හොඳයි කියන එක නෙමේ හැමෝටම පින්වත්නේ කාමවස්තූන් තියනවා හරියට මස්කුට්ටියක් වගේ කැලෙ ඉන්න ශක්තිමත්ම සත්තුත් කනා බඩ පුරුවගන්න දෙවිනියට ඉන්න ශක්තිමත්ම සතුත් කාල බඩ පුරුව ගන්න. ඊළඟට පක්ෂීන් වගේ අය කබරගොයි වගේ ඇය විදි ආරයටරගෙන යාලත්කුස පුරුව ගන්න. ඊළඟට පින්වත්න කූම්බි වගේ කුඩා සත්තු පවා මේ මස් කෑලා හාරයට ගන්නු. එහනම් මස්කෑල්ල කාමයත් හැමෝට මරුමයි එනිසා හරියට මස් කුට්ටික් වගේ කියනවා කාමය අනතුරු බහුලයි කාමයට ඇති බැඳහි මැති ශ්‍රාවකයා අනතුරු බහුලයි. එනිසා තමයි බුදු හාමුදුරු භික්‍ෂූන්ට දේශනා කළේ මහනෙන් අල්පේච්චිට වෙන්න අල්පේච්චිතකම නිවන් මඟට හරි සැහැල්ලුයි. අල්පේච්චිත වූ මගතුළ ගමන් වඩින්න. ඒ ගමන් වඩින මාර්ගය හරි සුන්දරයි. අල්පේච්ච වෙන්න කියන එක බුදුහාමුදුරු දේශනා කළේ උන්නූව නිසාහි පෙන්වත්න. බලන්ඩ මස්කෑල්ලක් වගේ කියනවා කාමය. බ විභහවෙනවා බිරිනිදක් එක්ක සාමි දියණීයක් එෙක්ක. ඉස්සරට පිින්වත්තු දාහරණවල මෙම පව බුදු හාදුර විද්‍රහ කරනවා. තිනු කූපමා කාමා උත්තා භගවතා දවන තවන පුච්ච වන ගිනිහු ලක්පගේ කියනවා කාමයෙන් ගිනිහුල එම්මමුකද කරන්නේ දවන එකයි. රෝමකූප පුච්චනවා හම පුච්චනවා මස් පුච්චනවා නහර වැල් පුච්චනවා ඇටකටුව පවා පින්වති බුරු බුර හඬින් පුච්චනවා. කාමය කියල කියන්නේෙ තල හුලක් වගේයි. හදවත පුච්චනවා පුච්චලා මරණයට පත් කරනවා. නත්ති රාග සමෝ අග්ගී ගි කිව්වෙ ගින්න. රාගයට සමාන ගින්නක් නෑකිව බුදු හාමුදුරුව. පෙන්වත්නේ ප්‍රඥාවෙන් අවදිනොවෙෙනනිච්චි මනසක් ඇති මනුෂ්‍යෙක් රූප තන්නාවට ශබ්ද තන්නාවට ගන්ද තන්නාවට රස තන්නාවට පහස තන්නාවට දම්ම සංකා ධර්මයට, බාහිර අරමුණු තමන්ගේ කියලා ආධ්‍යාත්මික සිතට ඇතුල් කරගෙන පුද්දුම විදියට ඇලීම් ඇැති වෙනවා ඒ දිසා ගැටිම් වලට ලක් වෙනවා ඇලීම් ගටිං නිසා පින් ව දිවා රෑ දෙකෙහි ඒ ඇලීම් ගැටීම් නිසා ජීවිතය දුකට පමුණුවනවා. හොඳට අව බෝධ කරගන්න. රූපය කියල කියන්න පින් අති. ට වැහිරලා යනස්භහාව යුක්තයි ඔබටොයි විදිහට රූපයක් තිබුණේ දැන් ඇැබැ ඔබට පෙර තිබුණු රූපය ගැන තල බලන්න තරුණ කාල තිබුණු රූපය ගැනහි තල බලන්න කළුම කළු පාටට තිබුණු කෙස්්ටික සුදනානේ රූපෙට වෙච්චි දෙයක් රේ ලස්සන තියෙනකොට මයි මෝම අලෙන්නේ. ඉක්මටම වැහිරල යන එක තමයි පෙන්වත්නි රූපේස්ව භාවේ ජරාවට පත්වනයක තමයි රූපේස්ව භාවේ දිරීමට පත්වනය එකයි රූපේස්ව භාවේ පෙන්වත්නී දිරීමට පත්වෙලා ජරාවට පත්වෙලා මේ රූපේ අම් වෝ මොහොතක පින්වත් මරණයට පත්වෙනවා කාටවත් මේ මරණයට පත්වනයකින් ගල බගන්න බෑ පින්වත්නේ ඔය ඇත්තු දන්නවාමීයේ පෙරිදත් තර ගෙවල් ගිනිගත්තනේ ඒගෙවල් ගිනි ගන්නකොට මිනිස්සු. අතටහුවෙච් අහු විච්ච කරගෙන එලියටආාව එතකොට ඒදේ විතරයි බේරු නෙත් ඔක්කෝමටි ගිනි අරගැෙන ගිනිිබත් වුණා ඒවගේ කියවා ගින්දරක් ඇතිවෙනකොට ගිනි හටගන්නකොට ගෙදර තිබුණු බඩු ික් අපි එලිය ගත්තොත් ඒ ටික නම් බේරෙනවා එළියට ගන්න බැරි විච්චි බඩු සියල්ලම පින්වත් ගින්නටහුවෙල දැවිල පිච්චි ලංඟුර වල යනවා අඒ වගේ කියනවා කාමාදී වූ අරමුණු මෙනෙහි කරලා රූපේ තියන අනිත්‍යභාවේ හොඳට මෙනෙහි කරලා ඉවත් කර ගත්තේ නැත්තං නුවනින්මිනෙහි කළේ නැත්නං ගින්නට දැවිල පිච්චිල යනවා වගේ කාමාදී අරමුණු පින්වත්න්නේ අතහරින්න පුරුදු නොවනොත් ඒක තුළින් ඔවුන් පිච්චිලා දුකට පත්වවා ට ගත්ත බඩුටකම් බේරෙනවා ඇතුල තිබුණු බඩටක පිච්චි ලංගුරුවෙල ෙබෙරල යනවා කාමේ කියන බැඳී පංච කාමයට ඇති වෙන බැඳීම ගේ ඇතුළ ඉතුරවෙච්චේ වටිනා කියන වස්තුව විනාශවෙල ගියා වගේ අපිළ ගත්තියන වටිනා කිය ගුණවන්තකම් ගුණ ධර්ම විනාශවෙල යනවා හරියට ලස්ස නොදාහරණයක් දේශනා කරනවා මේ ගින්දර වගේ කියනවා කාමේ නිසා ගින්දරම දැම්බලන්න ගිනිහුලා කල්ලගෙන දුවනකොට ගිනිහුල තමන්ගේ රෝමක උප පුච්චනවා හම පුච්චනව මස පුච්චනව ඇයටකට පුච්චනය වගේ තමයි කාමේ. කාමේ කියල කියන්නේ ගිනිගන්න ගෙදරක්ඇතුළේ මක් තිබුණනොත්තේඒගේ ලියට ගත්තදේ මන්ට මතු ප්‍රයෝජනයට පිහිටනවා. ැයි නිවස ගනි ගන්නොට තිබුණු බඩුටිකා පෙලියට ගත්තේ නැත්තං පෙන්වත්න්නේේ ගේ ඇතුළේ මේ බඩුටික පිච්චිල අංගුරුවෙල යනවා උපමාවන්මන අදමින් ගින්න උපමාව ඉළඟට කියෙන පොඩි ළමයකුට පහණ පත්තු කළ හම එළමය පහන්දැල්ලෙන් පිච්චන බව දන්නේ නැත්තං පහන් දැල්ට අථදානව පහන්දල් අල්ලන්න යන. හැදල්ලබ ගමන් එයා ගත පිච්චනවා බූමිතෙල් සහිත එකක්න වැටනුත් සම්පූර්ණ ගිියාරගෙන පිච්චි ලඉවර වෙනවා ඔයතු දන්නවා පහනක් පත්තු කළහම පලගැටි හොයාගෙනනවා කියලා. පළගැටේ හොයාගෙන ඇවිදිින් වැැහවාහම පළගටිය පිච්චි ලාගුරු වෙලා දැලි වෙලාය ඔබත් ඔය වගේ තමයි පෙන්වත්න්නේ රූපේ අනිත්‍ය දුක්ක අනාත්මය ගැන දකින් නැත්තං ශබ්ද අනිත්‍ය දුක්ක අනාත්ම වශයෙන් දකිින් නැත්තං ගන්ද අනිත්‍ය දුක් අනාත්ම ලෙස දකිින් නැත්තං රස අනිති්‍යයදුක්ක අනාත්ම වශයෙන් දකිින් නැත්තං පහස අනිත්‍ය දුක අනාත්ම වය දකිින් නැත්තං දම්ම නිති දුක්ක අනාත්ම වශයෙන් දකිින් නැත්තං පින්වත්න අර දරුවා ගෙන් අල්ලනවා වගේ. පළගැටි ඇවිදින් ගින්න වහනවා වගේ. ඔබත් ජීවිතයේ පින්වත්නි මරණින් පස්සේ. මෙ කාමයට ඇතිවෙච්චි සිතේ ස්වභාවේ නිසා දවන බැවින් පුච්චන බැවින් ගිනිගන්න බැවින්, දියපොදි නගින තරම් පින්වත්නි වේදනාව පමුණුවන, හට්ටුක වූ දුක්වේදනාවන් වලට පත්වෙනවා කාමය කෙලකන්නේ ආංගේ වගේ දෙයක්. දවන පුච්චවන අලුබබට පත්කරවන දෙයක් කාමය කෙලකයන් කුච්චරද පින්වත්ති කර හිතල බලන්න මේ ආදීනව ආශ්වාදී තියෙනවා චුට්ටයි ආදීනව බහුලයි. අන්නේ ආදීනවගෙන දකින ශ්‍රාවකයට තමයි සංසාර විමුක්තිය ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ තින්නු කූපමා කාමාඋත්තා භගවත හරියට ගිනිහුලක් වගේයි. අංගාරකා සූපමා කාමාඋත්තා භගවතා අංගාර කියල කියන්න පින්වත්නී රෝගපීඩාවන් පමුණ වන ස්වභාවයකින් යුක්තයි කාමය රූපය කියල කියන්නේ රෝග ස්වභාවයක් පමුණුවන එකක් ලස්සනට තිබන රූපය ටික කලක් යනකොට රෝගියය නිසා වැැහල්ලයන් ඔ ඇතු දන්නවා ඇතැ මිට තරුණ දරුවන් සුරූපී කාන්තාවන් සුරූපී දරුවන් සමග ප්‍රේම සබඳ තා ගොඩ නගා ගන්නවා. ි වෙන කන්ටලි ෆෝන් කරනවා මෙසේච්චිියනෝ ෆොටෝ සෙහි මෙ කරගන්න කෑවද බිව්වද නෑවදම ඔක්කෝ මොහෙලා බලනවා ගියොත් තැනකට ආරක්ෂාවක් ලෙසේ වගේ යනෝ බලාගන් අගේ කරනු හිනහවෙනම විනෝද වෙනවා හොඳ ආරෝහ පරිනාම දේයක් තිබුණු පිරිමි දරුවේ කම්මුණුත් ඒ දැරවියත් ඒේවිදිටම් බලනව දුකසැප විමස ගන්න බැදීමකින් යුක්තව කටයුතු කරනවා. අංගාරකා සූපමාකාමා උත්තා භගවතා රෝගී වෙනවම රූපය හදිසයේ පිළිකාවක් හැදුන කිව්වොත් හදිස්සේ වකු ගඩුව අමාරු හැදුන කිව්වොත් හදිසේ හදවත් සැත්කමක් තියෙනව කිව්වොත් පෙන්වති වන රෝහලේ න අතර කළහම එයා ලස්සනට තිබුණු රූපය සීග්‍රේන් දිරල යනවා ඒ සීග්‍රන් දිරල යනකොට අර ප්‍රේමකරවපු තමන්ගේ ප්‍රේමවන්තයා හු ප්‍රේමවන්තියඒ ප්‍රතික්ෂේප කරනවා නිගලෙට් කරනවා අත ඇරල දාලා යනෝ ඔය තෝන තරන් දැකලා ඇති රූපේ කියන කාමේ ආංගේ වගේකක් කැමෙටි විදිියටේ රූපයෙන් ආශ්වාදය ලැබෙන් නැත්තං සතුර නො ලැබිල යනවනං ඒ රූපයේ අත හැරලදානෝ. ඔබට වෙන්න පුළුවන් මට වෙන්න පුළුවන්. රෝග වැලඳුනහම සරීරය කෙට්ටු වෙනවා කෘෂ වෙනවා ඇස්සයට යනෝ මූත්‍රාවට ගහන්ඩ වෙනු වැසිකිලි යනවට බිවිධරිදි වර්ගන්දන්න වෙනවා පෙන්වත්නී විවාහවෙල හිටියත් තමන්ගේ මහත්තය පවාහෙම දාළ ගියපු ප්‍රවෘතීන්ව ඇත්තු දන්නවා මේක තමයි බුදුහාමුදුරු වදාරන්නේ අංගාරකා සූපමාකාමා අඋත්තා භගවතා රෝගවලට ගොහාාවක් මේක ඕනෑම වෙලාව කෝනෑම අවස්ථාවක රෝගහටගන්න පුළුවන් එතකොට සරීරයේ ක්‍රෘෂවෙල යනවා කැතවෙලා යනවා කොහොමත් කැතයි ඉක්මනටම විනාශය කරා යනෝ එතකොට තමන්ට තමන් කැමැතිදේ තමන්ට නැති වෙනකොට දුකයි. අනේ මම විවාවෙන්න හිටපු ස්වාමි බිරිඳ මාව දාළගියා දුකයි ස්වාමි පුරුෂයවෙෙන් හිටපු දරුව දාළගියා දුකයි විවාවෙල හිටපු නොවන දාලගියා දුකයි විවාවෙල හිටපු මහත්ත්‍යය දාලගියා දුකයි ලැබුණු අම්මා මාවදාලගියා දුකයි මට්ටකුන්ඩලීට උදා වනේ අංගාරකා සූපමා කාමවුත්තා භගවතා අතේතියාගන හැදුව ලස්සනයි හුරතල් කරල බැලුව ලස්සනයි රෝගී වුනාා පෙන්වත් නිකයි වැහැරුණා සාලෙති අං හිටියනෑ ගෙදර පිළිකන්නට දැම්මා අවසානට මේ කෝමටික කලා මැරුණ මළකඳගින් පොළවේ වල්ලලැව්වා අංගාර කාසූපමාකාමා උත්තා භගවතා. මේ රූපයේ නිතිතිසුකාත්ම වශයෙන් පවතින්නේිනේ. මේ ශබ්දයත් නිතිසුකාත්න වශයෙන් පවතින්නේිනේ. මේ රසත් නිතිසුකාාත්ම වශයෙන් පවතින්නේිනෑ. මේ දම්මත් සබ්බේ දම්මානත්තාති යදා ප්ඥාය පස්සති, සියලුම ධර්මයන් පින්වත් යනාාත්මස්වභාවීෙන් යුක්තයි. නුවන ති ශ්‍රාවකයානන් එසේ කල්පනා කරනවා. අනුවන මෝඩ මනුස්්‍යයෝනම් පින්වත්න අංගාරකාසූපමා කාමා මේ ඉක්මනටම ලෙඩවෙන ඉක්මනට මසනීප වෙන ඉක්මනටම දිරල යන හරියට හුළම් පුම්බොපු බැලුම්බෝලයක් වගේ මොන මොහොතෙදි හරි මොනවක්ෂණයේදි හරි මිස්ස අල්ලම පින්වත්ති නැතිවෙල යනවා. නුවනින් යුක්තව කටයුතු කරන ශ්‍රාවකයා හරියට අර කාම බස්තුවතමන් ප්‍රතික්‍ෂේප කරනකොට ලටැවුල් නගන්නේනෑ, අඩන්නනෑ දුක්වෙන්න නෑ ජීවිතය ස්වභාවේ මේකයි කියලා නුවනින් යුක්තව තේරුන් ගන්නවා. එනිසා තමයි බුදුහාමදුරු කාමය කියල කියන්නේ දුම් නැති නමුත් ගිනී ඇති අගුරු වලක් කියනො දුමදාන්නනෑ දුමක් එන්නෙනෑ හැබැයි ගිනි දළුත්නෑ නමුත් අගුරුයි අංගාර කියලකිව අගුරුවලට අංගාරකාපු අංගාරකාසූපමා කාමා අගුරු වලක් වගේ කියලකිව්ව කාමය. ගිනි දැල් නැතිවුනාට දුම් නැති වුනාට අගුරු තියෙනවා. අංගුරු තුළට වැටුනහම දැවෙනවා. ඕනෑම වෙලාවගේ ගිනි ගන්න පුොළුවන් ද අලු යටතියෙනකොට ගිනිී පින්වත් ගිනි ගණ්ඩ දෙයක් තිබුණුත් ගින්න හටගන්නවා. අලු මතට වැටනොතියම් ූ කෙනෙක් පෙන්වත්න රස්නය නිසා දෙවිල පිච්චිලා මරණයට පත්වෙනවා. මතුපිටින් කොච්චර රූපය අලංකාර කරගෙන හිටියත්. මොන පූර වරග ගාල මොනවිදිහයට හි බැමි හදල මොන විදිහට තොල් පට හදලා මොන විදියට ඇඳු මක්කැඳගන්න මොන දිහට සෙරෙප්පු දෙක් දාගෙන මොනසානම් පෙන්වත් අලංකරණය කරගෙන හිටියත්න්. ඕ නෑම රූපයක් ඇතුළේ තියෙන්නෙම ජරාවයි ව්‍යාධියයි මරණයයි කියන එක ජීවිතතය හොඳට තේරුන්ගත්ත කෙනාට ජීවිතය පින්වත්න ලතවීමක් නෑ දුකක් නෑ. සත්වයෝ දාහයට පමුණුවන්නේ නෑ දෙවීමට පමුණුවන්නේ නෑ. අංගාරකා සූපමා කාමා උත්තා භගවතා. ගිනි අගුරු වලක් වගේ කියලකිව පින්වත්නි කාමය. ඇත්තන්ට මට දේශනා කරන්න ලැබුණේ දායෙන් හතරයි. යලිත් දවසක පින්වත්නී ඉතු රුහය ඔබ කෙරරි අනුකම්පාවිං දේශනා කරන්නක්. ඔබේ ඇහැට ගැටෙන ඔබේ කනට ගැටන ඔබේ ශරීරට දැනෙන ඔබේ මනසට දැනෙන මේ පංච කාමයන් පින්වත්නී අට්ටිකංකලූපමා කාමා ඇටකටු ගොඩක් වගේ දකින්න මන්සපේසූපමා කාමා මස් වැදල්ලක් වගේ කියල දකින්න. තින්න කූපමා කාමා පෙන්වත්න ගිනි ගත්ත ගිනි හුලක් වගේ කියල දකින්න. අංගාරකා සූපමා කාමා, ගිනි අගුරු වලක් වගේ කියල දකින්න. ඔබටම යඋතුම් ධර්මය උපකාරයක්ම වේවා. මේ තුළින් ඔබේ සිතතුළ උපදින රාගේයට ඇතිවෙන බැඳීම රාගයෙන් ඇති වෙන අශ්වාදය. කාමෙෙන් ඇතිවෙන ආශ්වාදය ආදීනව දැකලා නිස්සරණයට පත්වෙන්නම උපකාරයක්ම වේවා. ඒ තුළින් ඔබේ සිත කාමේනමති ගිනි දැල්වලින් නිවී. සාන්ත වූ නිවනම අවබෝධවේවා. සාධූ සාධහූ සාධහෝ සුපින් වත්නේ අදී තාමත්න සත්පුොරස සිටින්. ප්‍රඥා නාලිකාවිං මේ වුතුම් ධර්මදේශනාවමුළු ලොවටම සනිිවේදනය කරන්නට සැදැහැටි දායයිකත්වේ ගෙන කටයුතු කරන්නට යෙදුනේ සුනෙත්‍රාදේවී පාරකොහු වල ලිපිනේ පදිංචි බිමාලී අර්සකුල රත්න මහත්මිය විසින් මෙ පින්ක මේ සැදැහැති දායික අත්ව දරා තිබෙනවා. අරමුණු කොට තිබෙන්නේ මීට වසරකට පමණ පෙර දායයිකත්වේ දැරු අය අතරෙෙන් සමුගන්නට යෙදුණු දේසේ ප්‍රනාාන්දු පුංචි අම්මාටත්. සරකීපේකට පෙරභාව பிர්‍රාප් පාන්න තුළු ශළුඥාතීන්ටත් මයුතුම් ධර්මදානයෙන් ජනිතවන්නාව පුුණඥකුසල් අනුමෝදන් වී. බවගාමේ සසර කළවරුතුමු නිර්වාණ සුවයම සාක්සාත්වේවායන සාධुසිත් ප්‍රාර්ථනාවෙන් පුානමෝදනා කරන්න. සුජීවත්ත සිටින තමාදරනීය මෑනියන්ට නිදුක් නීරෝගේී සුවපත්භාවය ප්‍රාර්ථනා කරන්න ශිරධනාටම කල්්‍යානමිත්‍ර සම්පත්තියන අඩුව ලැබීම පිණිස උතුම් දරමදානමය කුසල් උපකාරයක් වේවා යන ප්‍රාර්ථනාවං තමයි සූත්‍රදේශනාවක් ඇසුරෙන් මෙ දේශන අාවශ්‍රවනය කළේ. ඔබට අත්ලෝක සත්වයාට අතුතුම් නිවනේ සැනසුමලබන්නම මේ ධර්මය උපකාරයක්ම වේවා. සාhuසාhuසා Akastha cebumatata deවාanaga mahidika pnyatanga mo dittwa cirang rakang tulo ke sa seang cirang rakang tuamම de seang cirang rakang tutuangsada. දරමස්්‍රවනය කලානි සංසයන් ප්‍රඥානාලිකාව සඳහා අනුශාෂනා පවත්වන නායකාමුදරුවන් වහන්සේලාටත් පඩිතහාමුදුරුවන් වහන්සේලාටත් මගේ ආචාරයඋත්තමයන් වහන්සේ ලංකාතල රාජ මහා වි රධීප්‍රතියව සරයමුණුගම රාජගුරි පස් නායකා මුදරතු මහ සංඟරත්නයටද නිදුදක් වෙන නීරූගි වවෙන්න සුව පත්වෙන්න සංසාරදුකින්ගේ තෙරවන්න පාරමී දරමයක් බවටම පත්තේවා. දරමස්්‍රවනය කළුබටද ධර්මදානය දුන්නබටද ගෞතම බුද්ධ ශාසනය තුළදීම නිවන් අවබෝධ වේවා හැම දෙනාත්‍යම තෙරුවන් සරණයි මෝහක්හයෝ නිප්පානන්